ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා. ජාතික ආරක්ෂාවට තර්ජන කියලා ගත්තාම ඒ ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වෙන ක්‍රම කීපයක් තියෙනවා. අපි මම අර කලින් පෙන්නපු සෞභාග්‍යයේ දැක්ම පොත ගත්තාම ඒකෙත් මූලිකත්වයේ දීලා තියෙන ජාතික ආරක්ෂාවට. මොකද හේතුව තමයි ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ නැතුව රටක් දියුණු වෙන්න හිතන්නවත් බෑ. දියුණු වෙනවා තියා දියුණු වෙන්න හිතන්නවත් බෑ. ඉතින් මෙතනදී ජාතික ආරක්ෂාව කියන එක විෂය පතේ ගත්තා. ඒක මහා පුළුල් පරාසයක් තියෙන විෂය පතයක්. වෙනත් රටකින් සතුරු ආක්‍රමණයක් එනවා නම් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම බෙදුම්වාදයේ හෝ දැඩි මතධාරී තත්ත්වය නිසා හෝ යම්කිසි ත්‍රස්තවාදයක් ඇති වෙලා රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි පරිසරයක් ඇති වෙනවා නම් මිනිස්සුන්ව මරනවා නම් තුවාල වෙනවා නම් හානි සිද්ධ වෙනවා නම් ඒකත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඒ වගේම ස්වභාවික විපත් ගම් වතුර කඳුනායම් සුනාමි වගේ දේවල් ඇවිල්ලා රටේ මිනිස්සු ඒවෙන් මිය යනවා නම් ජීවිතවලට තර්ජන එල්ල වෙනවා නම් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මොකක් හරි වසංගත රෝගයක් ඇති වෙලා ඒ වසංගත රෝගේ නිසා රටේ මිනිස්සු මැස්සෝ මදුරුව බල්ලෝ බලලු වගේ මිය යනවා නම් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මොන ක්‍රමයකින් හරි රටේ මිනිස්සුන්ගේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙලා ඒ අය මිය යනවා නම් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඉතින් මම මේ විශාල විස්තරයක් ඔබතුමන්ලාට ඉදිරිපත් කරේ මේ හමුදාවල් ජාතික ආරක්ෂාව සමග මොනතරම් සම්බන්ධතාවයක් තියෙනවද කියලා පෙන්වන්න. ඉතින් මෙතනදී මම මේ අවසන් වතාවට කියපු කරුණ වසංගතයක් රටට ඇවිල්ලා වසංගතයකින් හෝ රටේ මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මැරිලා යනවා නම් එහෙනම් ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ වෙලාවට ඉදිරියට ගේන එක අපි ආරක්ෂක අමාත්‍යාංශයේ විදියටත් ඒ වගේම රජයේ විදියටත් අපේ යුතුයකමක් තමයි ආරක්ෂක හමුදා ඒ අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැන් වලට යොදන එක. දැන් මෙතනදී ඔබතුමන්ලාට මතක ඇති අතිගරු ජනාධිපතිතුමා විවිධ රටවල් වල රාජ්‍ය නායකයින්ට කතා කළා. ඒ කියන්නේ ඉන්දියාවේ අගමැතිතුමාට කතා කරා, ජපානයේ අගමැතිතුමාට කතා කරා, චීනයේ ජනාධිපතිතුමාට කතා කරා, රුසියාවේ ජනාධිපතිතුමාට කතා කරා. මේ හැමෝටම කතා කළා. ඉතා විශාල මුදලකුත් වියදම් කළ භාණ්ඩාගාරයෙන් තමයි ඒ එන්නත්කරණය සඳහා අවශ්‍ය ඒ එන්නත් ලංකාවට ගෙනාවේ. ඉතින් එක වෙලාවක එන්නත් මිලියන 2කමාරක් ලංකාවට ගෙනාපු ගමන් සෞඛ්‍ය අංශවල විවිධ ක්ෂේත්‍රවල අය මේ එන්නත්කරණය බාරව හිටපු අය වැඩ වර්ජනයකට යන්න සූදානම් වුණා. අතරම සමහරු වැඩ වර්ජනයකට ගියා. ඉතින් එතකොට රටට දැන් ලෝකයේ බොහෝ රටවල් වලට තියෙන ප්‍රශ්නේ තමයි එන්නත් නැති එක. එන්නත් ලබා ගන්න ක්‍රමයක් නැතිවීම. නමුත් අපේ රජය එන්නත් ලංකාවට ගෙන්නගෙන එන්නත්කරණය කරන්න ඉන්නකොට තමයි මේ වැඩ වර්ජන රැල්ලක් ආවේ. ඉතින් එතකොට අධිකාරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට ඔබ ගිහිල්ලා මේ එන්නත්කරණය ලබා දෙන්න. එමගින් මේ පුරවැසියන්ට තියෙන ජීවිත තර්ජනය මේ මහා වසංගතයෙන් ඇති වෙන ජීවිත තර්ජනය නැති කරන්න හෝ අඩු කරන්න ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් එතකොට තමයි අපි යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මේ තුනම මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ඉදිරියට ආවේ. ඇවිල්ලා වෙනිදට මේ එන්නත් කරන දවසකට 2500 ගහපු දවසුත් තිබුණා. එන්නත් කරපු දවස් සමහර දවස්වල 3500යි 4000යි 5000යි. නමුත් මේ හමුදාවල් ඉදිරියට ආවහම එක දවසට මිලියන් භාගයක්, ඒ කියන්නේ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් එන්නත්කරණය කරපු දවස් තිබුණා. ඉතින් මෙතනදී විවේචන එල්ල වෙන්න පටන් ගත්තා විවිධ අංශවලින් විවිධ පුද්ගලයන් විසින්. ඒ කියන්නේ අපේ සමාජයේ ඉන්න මොනතරම් හොඳ දෙයක් කරත් ඒක වැරදි විදිහට දකින පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් විවේචනය ආවා මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අයවලුන් එන්නත්කරණය කරනවායි කියලා. ඉතින් මම මෙතනදී රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට ඒ වගේ මේ හමුදාවන් බාරව ඉන්න පුද්ගලයා විදියට මම බොහොම වගකීමෙන් යුතුව කියනවා අපි මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව වගේ රෙජිමේන්තු පාවිච්චි කරේ නැහැ. අපි මේ එන්නත්කරණය සඳහා පාවිච්චි කරේ යෙදෙව්වේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන පුරුදු මොහුණු කරපු අයවලු. ඉතින් ඒ අය වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහොම අධ්‍යාපනයක් ලැබලා
ඒ ලොකු පළපුරුද්දක් ලැබුවු අය ඒ අයගෙන් එන්න තක් ලබා ගන්න කිසිම බය වෙන දෙයක් නැහැ. නමුත් මෙතනදී අපි කරේ රටට එන්නත් ගෙනල්ලක් ඒක එන්නත එන්නත් කරගන්න බැරි නම් රටේ ජනතාව වසංගතයට ගොදුරු වෙනවා නම් හමුදාව ලව්වා ඒක කරන්න පුළුවන් නම් මොකන්ද තියෙන වැරද්ද? ඉතින් ඒ වගේම තමයි සෞඛ්‍ය අංශවලට තනියම මේක පාලනය කරගන්න බැරි වෙලාවේ ඒ කියන්නේ හමුදාවේ ශ්‍රමය තියෙනවා මේ පිරිස් බලය තියෙනවා රිසෝසස් නැත්තම් සම්පත් තියෙනවා. ඉතින් මේව නිකන් තියාගෙන ඉන්නේ නැතුව මේවා ඔක්කොම අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ඒ ජීවිත බේර ගන්න තමයි මේ හමුදාවන් ඉස්සරට අවිල මේ වැඩ කටයුතු කරන්නේ. නැත්තම් හමුදාව ඇවිල්ලා පුළුවන් ඒ අයගේ ජීවිත මේ වසංගතයකට ඉන්වෝල් වෙලා මේ වැඩ කරනවා කියන එක තමන්ගේ ජීවිතවලට තර්ජන ප්‍රවේශ දිලදාරින් සසෙබළුන් දන්නවා. නමුත් ඒ අයගේ ජීවිතවලට තියෙන තර්ජන සලකන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා මේ වසංගතයෙන් අපේ ජනතාව බේර ගන්න ඕනේ කියන හැම දෙයක්ම අපේ නිලධාරීන් සෙබළුන් කරනවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ඕනෑම රටක හමුදාවකින් ජනතාවට වෙන්න ඕන සේවය. ඉතින් අපි සේවය කරගෙනත් ගියා දැනටත් කරනවා අපි ඉදිරියටත් කරනවා අපේ රටේ ජනතාවට කිසිම පුරවැසියෙකුට මේ වසංගත හේතු නිසා යමෙකුගේ නොසැලකිල්ලෙන් ඕ අඩුපාඩුකමක් සිදුවීමෙන් මිය ගියා කියන දේ ඒ වගේ අවාසනාවන්ත දෙයක් ආන්න බැරි වෙන විදියට අපි වැඩ කරනවා. Breaking.lk